සංසාරණී කතාවට ආදරය කරනවාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුළින් ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගන්නේ මෙන්න මේ වගේ කාරණයක් සම්බන්ධවයි. ඉතින් අපිට ඉදිරියේදී මෙන්න මේ වගේ කාරණයක් ඒ ගැන කතා කරන්න පුළුවන් වෙනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඉල්ලීමක් කරනු ලබනවා. ඒ තමයි වීඩියෝ එක බලලා වාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් ඇති කරගෙන තියෙනවා නම් එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න. විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියලායි මම අද වීඩියෝ එක තුළින් ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගන්නේ. කෙසේ වෙතත් මේ දේවලුත් එක්ක අපිට ඉදිරියේදී මෙන්න මේ වගේ කාරණාවක් කතා කරන්නට ඉඩකඩක් තියෙනවා කියන එක ගැන ඉඟියක් ලබා දෙන්නටත් මම මේ මොහොතේදී සූදානම් වෙනවා. කෙසේ වෙතත් මං වාට කියන්න ඕනේ. ඇත්තටම කියනවා නම් දැන් ඉතින් ඇමන්ද ඉන්නකම් තිහස්වරටවත් තිහස්වරකේ ආදරයටවත් නිදහසේ ඉන්න ඉඩකඩක් ලබා දෙන්නට කටයුතු කරන එකක් නැති වෙයි කියලයි මං අද වීඩියෝ එක ඔස්සේ කතා කරන්නේ. කොහොමනත් ඉදිරියේදී අපිට මේ වගේ දෙයක් ගැන කතා කරන්න පුළුවන්කමක් තියෙනවා. ඒ කියන්නේ අනගි හැමදාමත් තිහසරට ගොඩාක් ආදරය කරන නිසාම ඇත්තටම ලොකු තරහකින් ඉන්නවා ඇමන්ඩා. මොකද ඇමන්ඩට මේ දේවල් නැති වුණේ ඇත්තටම ඔය අනගි නිසා කියන එක හොඳින්ම තේරුම් ගන්නවා. ඉතින් අද වෙනකොට ඇත්තම කියනවා නම් Taman තිහසර විවාහ කරගෙන තිබුණා නම් ඇත්තම කියනවා නම් මේ හැමදේම තමන්ට සතුටින් විසඳ ගන්න තිබ්බ නේද කියන එක දැනෙද්දී ඒක තමන්ගේ ජීවිතයේ සතුටට කාරණයක් වෙනවට කිසිම සැකයක් නැහැ කියලයි මම අද වීඩියෝ එක තුලින් කතා කරන්නේ. ඉතින් කොහොමනත් ඉදිරියට අපිට මේ වගේ බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් කියන එක මම අද වීඩියෝ එක හරහා ඔයත් එක්ක මෙන්න මේ වගේ කාරණාවක් කතා කරන්නට ලෑස්ති වෙනවා කියන එකයි අද වීඩියෝ එක තුලින් කතා කරන්නේ. කොහොමනත් ඉදිරියට අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ වගේ දෙයක් ගැන පැහැදිලිවම මම ඒ ගැන ඔයත් එක්ක කතා කරන්න සූදානමක් තමයි මේ මොහොතේදී ඇති කරගන්නේ. ඒ කියන්නේ ඔයාලට මම මෙහෙම දෙයක් පැහැදිලි කරන්නම්කෝ. ඇත්තම කියනවා නම් ඉදිරියට අනගිව පොලිසියෙන් අරගෙන ගියාම තිහසරත් නොමැති මොහොතකදී අමෝදිව සහ අනගිව එකම තැනක තමයි කෝඩු කරලා තියෙන්නේ. ඇත්තටම කියනවා නම් තිහස්වර ඒ දර්ශනය දැක්කට පස්සේ මේ කෙල්ල දෙන්නගේම ජීවිත තමන්ගේ පවුල නිසා කොච්චර කරදරයකට වැටද කියලා හිතෙද්දී ඒක ලොකු වේදනාවකට කාරණයක් බවට පත් වෙනවා වගේම ඒක දරා ගන්නම පුළුවන් දෙයක් වෙන්නේ නැහැ කියන එකයි අපිට මෙතනදී පැහැදිලිවම කතා කරන්නට ඉඩකඩක් තියෙන්නේ කියන දේ තමයි මම මේ වෙලාවේදී සුවිශේෂී කාරණාවක් විදියට කතා කරන්නට ඉඩකඩක් හදාගන්නේ කියන දේ තමයි මම මේ මොහොතේදී ඔයාට මතක් කරන කාරණය බවට පරිවර්තනය කරගන්නේ.